දමිළ ජාතිකයන්ගේ සංස්කෘතික උත්සවයක් ලෙසින් සැලකෙන තයිපොංගල් උත්සවය සොලි ජාතිකයන්ගේ පුදීතුල් උත්සවයේ කොටසක් බවටත් මතයක් පවතිනවා. අස්වැන්න නෙළීමේ උත්සවය නාරුත ඇති තයිපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතාව විසින් සෑම වසරකදීම සමරනු ලබනවා. සූර්යා ධනු රාශියේ සිට මකර රාශිය දක්වා ගමන් කරන නිසා මෙම උත්සවය මකර සංක්‍රාන්ති යනුවෙනුත් හඳුන්වනු ලබනවා. මෙම උත්සවයේ කේන්ද්‍ර ස්ථානයේ ලෙස සැලකෙන තමිල්නාඩුවේ වැසියන් මෙම උත්සවය පොංගල් නමින් හැඳින්වුවත් බෙන්ගාල, කේරළ, බිහාර, කර්ණාටක, ඔරිස්සා, මහාරාෂ්ට්‍ර සහ මණිපුර් වැසියන් මෙම උත්සවය මකර සංක්‍රාන්ති යනුවෙන් හඳුන්වනවා. ගුජරාත්, රාජස්ථාන් වැසියන් තයි පොංගල් උත්සවය හඳුන්වන්නේ උත්තරායන යන දමිළ නමිනුයි. හිමාචල් සහ පංජාබ් ජාතිකයන් මේ උත්සවය ලෝර්හි යන නමින් හඳුන්වනු ලබනවා. දෙමළ ජාතිකයන්ගේ කැලැන්ඩරයට අනුව තායි යනුවෙන් හඳුන්වන්නේ 10 වැනි මාසයයි. පොංගල් යනු උත්සවයයි. මෙම පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ උතුරා යාම නොහොත් පිටාර ගැලීමයි. මැටි කලයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සලකුණක් ලෙස මොවුන් සලකනවා. තයිපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්‍රමණය ආරම්භ වීම ආරම්භ වෙනවා. දමිළ හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්යාට පූජා කිරීම සූර්ය මංගල දිනේදී කරනු ලබනවා. මේ අතීත කතාව දෙස බැලීමේදී ශිව දෙවියන්ගේ වාහනය විදිහට සලකනු ලබන්නේ භාසව නැමැති ගවයෙක්. එක් දවසක් ශිව දෙවියන් මේ ගවයාට කතා කොට මේ විදිහට පණිවිඩයක් ලබා දෙනවා. ඔබ පෘථිවි වැසියන් වෙත ගොස් මේ පණිවිඩය ලබා දෙන්න. ඒ අනුව මිනිසුන්ට තෙල් සාත්තු කිරීම, දිනපතා ස්නානය සහ මසකට වරක් ආහාර ගැනීම සිදු විය යුතුයි. ඒත් ගවයාට මේ පණිවිඩය වැරදෙනවා. ගවයාගේ වැරදි සන්නිවේදනයට අනුව ලබා දුන් පණිවිඩය වන්නේ මසකට වරක් තෙල් සාත්තු කරන්න, ස්නානය කරන්න, කන්න යනු වෙනුයි. මේ පිළිබඳව ශිව දෙවියන්ට බොහෝ සෙයින් කේන්ති යනවා. දෙවියන් භාසවට ශාප කරනවා. ඒ ශාපය නිසාම භාසව පෘථුවියට මිනිසුන්ගේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ශ්‍රමයේ සපයමින් සිටින බව එක් පුරාවෘත්තයක්. තවත් අදහසක් වන්නේ මේ උත්සවය ශිව සහ ඉන්ද්‍ර දෙවියන් මත ගොඩනැගී පවතින බවයි. කෘෂ්ණ දෙවියන් බාලකාලයේදී ඉන්ද්‍ර දෙවියන්ට පාඩමක් ඉගැන්වීමට සිතා ගොපල්ලන් අමතා මේ විදිහට කියනවා. කිසිම කෙනෙක් ඉන්ද්‍රට වන්දනා කරන්න එපා. ඉන්ද්‍ර දෙවියන්ට මේ සිදුවීම ආරංචි වෙනවා. ඉන්ද්‍ර දෙවියන් දින 3ක් පුරා බලාකුළු සහ අකුණු ඉදිරියට එවන්නට පටන් ගන්නවා. කෘෂ්ණ දෙවියන් විසින් ගෝවර්ධාන් කන්ද ඔසවා මේ අකුණු මැඩපවත්වා ගන්නවා. තයිපොංගල් උත්සවයේ එක් එක් දවස් වෙනුවෙන් විශේෂිත උත්සව පවතිනවා. එහි පළමු දිනය බෝගී ලෙස සැලකෙන අතර පවුලට වෙන් වූ උත්සවය බෝගී පොංගල් ලෙස හඳුන්වනවා. මෙදින ජනතාව තමන් පාවිච්චි කරන ලද පැරණි වස්ත්‍ර සහ රෙදි පිළිපිලි සීමෙන් පැරණි වසරේ අවසානය සැලිටුවන් කිරීමත් නව තායි වසර පිළිගැනීමත් සමරනු ලබනවා. දෙවන දිනය මෙම සැමරුමේ ප්‍රධාන දිනය වන අතර මිදින වැටෙනුයේ තායි නම් වූ දෙමළ මාසයේ පළමුවන දිනවන ජනවාරි 15 හෝ 14 දිනේදී. සූර්ය පොංගල් උත්සවයේදී හිරු දෙවියන්ට පුද සත්කාර කරනවා. අඹ පත්‍ර වලින් සැරසිරි කරමින් හොඳින් හිරු එළිය වඩින තැනකදී කිරි ඉතිරවීමට සැලැස්වීම සිදු කරනවා. එම ස්ථානීය ගොම මැටිගා පිරිසිදු කර කොඩිවැල් එල්ලා අලංකාර කරනවා. හාල් පිටි වලින් මෝස්තර සටහන් කරන අතර මේවා කෝලම් රටා යනුවෙන් හඳුන්වනවා. අලුත් මුට්ටියක කිරි උතුරවා එයට හකුරු මිශ්‍ර කර දෙවියන් පූජා කරන අතර නිවෙස්වල සහ දේවස්ථානවල කිරි උතුරවනු ලබනවා. උත්සවයේ 3 වැනි දිනය මාට්ටු පොංගල් යනුවෙන් හඳුන්වනු ලබනවා. එදින ගවයාට විශේෂිතයි. පෙරද සවස හිරු බහින්නට ආසන්න වේලාවට ගව සහ එළුවන්ගේ ගාල් පිරිසිදු කරනවා. ගවයා නහවා මල් මාලා වලින් සරසවා අලංකාර කර නිවස එළිපිට එළි මහනක අලුත් මුට්ටියක හකුරු, කිරි, සීනි, ගිතෙල්, මිදි එකතු කළ කිරි භාජනයක් ලිප තබනවා. මෙය උතුරවන විට එතන සිටින පිරිස පොංගල් පොංගල් යයි කියන අතර හක්ගෙඩිය පිඹ ආශිර්වාද කරනවා. අවසාන දිනය කානුම් පොංගල් ලෙස හඳුන්වන අතර මෙදිනට ජනතාව තම නෑදෑ හිතමිතුරන් බැලීමට යාම සිදු වෙනවා. නාගරික ප්‍රදේශවල මෙම දිනයේදී ජනතාව තම පවුලේ සමාජිකයන් සමග මුහුදුවරලට සහ සතුටු උද්‍යානවලට යමින් පොංගල් උත්සවය සැමරීම දකින්නට පුළුවන්. මෙම කාලයේදී කෝලම් ලෙස සැලකෙන විශේෂ සැරසිලි යොදා ගනිමින් ගෙමිදුල් අලංකාර කිරීම දකින්නට පුළුවන්. අස්වැන්න නෙලා ගැනීමට කළ උපකාරයට තම නෑදෑ හිතමිතුරන්ට ස්තුති කිරීමටද මෙදින වෙන් වී තිබෙනවා.
එමෙන්ම බතක් සහ හත් මාළුවක් පිස කපුටන් සිටින තැන්වල එය විසිරුවා හැරීමද සිදු කරනු ලබනවා. මුල් කාලයේදී මෙම උත්සවය ගොවිචණ්‍යාට පමණක් සීමා වූද අද මෙය ජාති ආගම් කුල ભેද වලින් තොරව සියලුම දමිළ ජනයාගේ ජාතික උත්සවයක් බවට පත්ව තිබෙනවා. මෙම උත්සවය ගම්බද මෙන්ම නාගරික ප්‍රදේශවලද ඉතාමත් සුප්‍රසිද්ධ උත්සවයක්. තයිපොංගල් උත්සවය දමිළ ජාතිකයන්ගේ උත්සවයක් ලෙසින් දරන වැදගත්කම සමග එයින් ජන ජීවිතයටත් විශේෂ පිටුවහලක් ලැබෙනවා. මෙම ජන ගායනාවන් වගේම සැරසිලි නිසා ඇතිවන සෞන්දර්යාත්මක සිතුවිලි ඉතාමත් අගය කළ යුතුයි. මානසික ලෙසින්ද ඔවුන් අලුත් බවට පත්වෙනවා. පවුල වගේම අසල්වැසියන් සහ ඥාතීන් අතර සහසම්බන්ධතාවයන් ගොඩනැගෙනවා. අප කාටත් හුදකලාව ජීවත් වන්නට බෑ. එහෙත් සෑම දිනම එකම වේලාවකට එකම කාර්ය කිරීමට යම් නිමිත්තක් අවශ්‍ය වෙනවා. තයිපොංගල් උත්සව සමයේදී දමිළ ජාතිකයන් අතර සහජීවනය ගොඩනගා ගැනීමට ඉතා හොඳ පසුබිමක් නොදැනීම සකස් වෙනවා.